සුබ දවසක් වේවා හැම දෙනාටම. අද මම යන්න හදන්නේ නුවර එළියේ තියෙන කැම්පින් සයිට් එකක් පෙන්වන්න. මේ කැම්පින් සයිට් එක තියෙන්නේ ප්‍රසිද්ධ තැනක නමුත් මේ ගැන වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ තමයි සුන්දර ගැලවිස්ලෑන්ඩ් ජාතික වන උද්‍යානයේ තියෙන එකම සහ සුවිශේෂී කඳුරු බිම. ඉතින් මේ කඳුරු බිම පිහිටලා තියෙන්නේ වනෝද්‍යාන ප්‍රධාන පිවිසුමට විරුද්ධ පැත්තේ. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ. ටික දුරක් යන්න ඕනේ. කඳුරු බිමට ගේන බඩුව මෙන්න මේ හරිය ඉඳන් වාහන නවත්තලා ඇතුළට දාගන්න එක තමයි ලේසිම. මොකද කඳුරු බිම ළඟටම වාහන ලං වෙන්න බැරි නිසා. ඉතින් මීටර් 50ක් වගේ දුරක් මෙන්න මේ වගේ යන්න ඕනේ. මෙන්න මෙතනින් හැවිලා මේ අඩිපාර දිගේ තවත් මීටර 100ක් විතර යන්න ඕනේ. ඉතින් මේකට තමයි ගැල්වේස්ලෑන්ඩ් ජාතික වන උද්‍යානයේ තියෙන එකම කඳුරු බිම කියලා කියන්නේ. කඳුරු භූමියක් කිව්වහම මතකයට එන්නේ කැලෑවෙන් වට වුණු තැනක තියෙන හිස් භූමියක්. නමුත් මේ කඳුරු බිමේ පේන්න තියෙන්නේ කැලෑවෙන් වට වුණු භූමියක කන්ටේනර් පෙට්ටිය වලින් තනු මහල් දෙකකින් යුතු විදුලිය හා ජල සැපයුමද සහිත සුව පහසු නවාතැනක්. ඉතින් මං කලින් කිව්වා වගේ මේ නවාතැන බීමට සුදුසු ජලය, විදුලි ආලෝකය, විදුලි සැපයුම, හොට් වෝටර් ෂවර්, වැසිකිලි පහසුකම් සහ ඇඳන් ආදී නවාතැන් පෙළක තියෙන සියලුම පහසුකම් වලින් සමන්විත වෙනවා. මුලින්ම අපි යමු මේ නවාතැන මොන වගේද කියලා බලන්න. මේ තියෙන්නේ අපිට ඉදිරිපසින් පේන ආකාරය. මේ නවාතැන ගත්තහම ප්‍රධාන ස්ථාන හයක් තියෙනවා. ඒ කියන්නේ ඇදන් සහිත කාමරයක්, ඇදන් රහිත කාමරයක්, මුළු තැන්ගයක්, උඩුමහලක්, වැසිකිලි සහ නාන කාමර ලෙසට. දැන් අපි උඩුමහලට ගිහිල්ලා උඩුමහලේ වටපිටාව සහ එහි තත්ත්වය කොහොමද කියලා බලමු. වටපිටාවට කලින් මම මුලින්ම මේ උඩුමහලේ තියෙන දේවල් ගැන කතා කරලා ඉන්නම්. ලෑලි අතුරලා තියෙනවා පොළවට. වහලේ අමානෝ තහඩු සෙවිලි කරලා තියෙනවා. සහ හැම පැත්තම්ම ආවරණය කළ හැකි පරිදි බට පැලිලි සවි කරලා තියෙනවා. ඒ වගේම තමා මේ පේන ආකාරයේ ආරක්ෂිත වැටක් උඩුමහල් පුරාවටම තියෙනවා. ම
මේ උඩුමහලට ආවහම නොකියාම බැරි දෙයක් තමා මේ අවට පේන සුන්දරත් ඒ වගේම තමා නිෂ්කලංක බව වරින් වර මෙත ගැටෙන කුරුල්ල මේ දේවල් සිතට මෙන්ම අපේ ගතට ගින්නේ පුදුම සැනසෙල්ල දැන් අපි යන්න හදන්නේ මේ නවාතැනේ තියෙන ප්‍රධානම ස්ථානයකට ඒ කියන්නේ ප්‍රධාන නිදන කාමරය මේකේ ඩබල් ලැදන් දෙකක් තියෙනවා ඒ වගේම ප්ලග් පොයින්ට්ස් තියෙනවා කන්ටේනර් පෙට්ටියක් වුණාට AC හෝ අඩුම ෆෑන් එකක්වත් තියෙන්න ඕන නමුත් මේ සීතල නුවර එළියේ තියෙන ක්ලයිමේට් එකත් එක්ක එවැනි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ රාත්‍රී කාලේ අධික සීතලකුත් මේ කාමරය තුල තියෙනවා कैंप साइट क्यों तब सुविशेषी अवधान तम वैसे तीन बलू मे कैंप साइट तीन वैसे पद्धति तीन मेन मे वगे आकार देखे मैं वैसे तीन तीन ये वगेम तम वेन कैंपिंग साइट वगे बाजी मतलब චලනල පද්ධතියක් අන්තර්ගත වෙලා තියෙනවා දැන් අපි යන්නේ ෂව ඒරියා එකට නුවරලේ වැනි පැත්තක ඕනම කරන දෙයක් තමයි හොට් වෝටර් ෂව කියන්නේ ඉතින් මේ කැම්පින් සයිට් එකේ ඒ පාසුකමත් ඔබෙන් දීලා තියෙනවා දැන් අපි යන්න හදන්නේ මේ නවාතැනේ තියෙන කිචන් එක බලන්න. මේ තියෙන සමහර බඩු නම් අපේ ඒවා. සිංක් එක, උයන භාජන කීපයක්, වීදුරු, කෝප්ප, පීගන් ඉතා සුළු ප්‍රමාණයක් තියෙනවා. හොඳම දේ තමයි Tamanට අවශ්‍ය දේවල් රැගෙන එන එක. මේ කරන්තින නිසා අපි නම් ඉන්ඩක්ෂන් කුප එකක් ගෙනාවා මේ දවස්වල ගෑස් හොයා ගන්නත් නැති නිසා ඉතින් රාත්‍රියට මෙන්න මේ වගේ පොඩි ගිනි මැලයක් ඕගොල්ලන්ට ගසා ගන්න පුළුවන් අපි නම් දරමිටි කීපයක් ගෙදරි දම්ම අරන් ගියා දර නම් මේ වටා පිටවන් හොයා ගන්න පුළුවන් නමුත් ගස් වලට හානි කරන්න නම් යන්න එපා මොකද ඕගොල්ලෝ ගිහිල්ලා ඉන්නේ පරිසරයේ සුන්දරත්වයේ විඳින්න නිසා මේ කඳුරු බිම ආශ්‍රිතව රාත්‍රියට දැඩි කළුවරක් තමයි තියෙන්නේ ඒ නිසා අවම ටෝච් එකක් හෝ රැගෙන යන්න අමතක කරන්න නම් එපා මේ කඳුරු බිම වෙන් කරව ගන්න නම් බත්තර මුල්ලේ පිහිටි වනජීවි දෙපාර්තමේන්තු කාර්යාලයට හරි එසේ නැතිනම් මෙම වනෝද්‍යාන ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා හරි වෙන් කරව ගන්න පුළුවන්. ඉතින් මේ තමයි අපි ගෙනාවු පළවෙනි කැම්ප්සයිට් රිවිව් එක. ඉතින් ඒකත් වෙනස්ම තාලේ කැම්ප්සයිට් එකක් කියලා මේ සම්පූර්ණ වීඩියෝ එක බලපු ඔයාලට තේරෙන්නේ නැති. ඉතින් මෙන්න මේ වගේ ලස්සන තවත් වීඩියෝ බලන්න ඕන නම් අපිව subscribe කරලා bell icon එක click කරලා අප සමග රැඳී සිටින්න.